බහුතරයක් කතා කරේ සිංහල. සිංහල සාහිත්‍යයේ මුස්ලිම්වරුන් පිළිබඳව ලියවුණ අඩුයි කියලා මට හිතුණා. ඒ ප්‍රජාව තුළ ධම්මි සුගස්ලා, නන්දා පියල්ලා, ජින්නා උපාලිලා නැද්ද? ආයුබෝවන්, මම සෙනී ෆාසානේ සුලංසරක නවකතාවේ කර්තෘ. සුලංසරක නවකතාව සරල මුස්ලිම් පවුලක්, ශ්‍රී ලාංකේය මුස්ලිම් පවුලක් වසා ගෙතිච්ච සංවේදී කතාවක්. මවගේ ඇවෑමෙන් පස්සේ කුඩා දරුවෙකු මුහුණ දෙන ගැටලු, ජීවිතයම කරගත්තු සැමියාගෙන් අනවබෝධයක් නිසා වෙන්වෙලා විඳින්නට සිදුවන ප්‍රශ්න ගැන මේ නවකතාව තුළින් දිගහැරෙනවා. මේ නවකතාවේදී ළමේ තරුණිය මවක් කියන මේ ජීවිතයේ අවකාශයන්, ඒ ජීවිත කඩයිම් තුළදී අමානා රහීම් කියන චරිතය තුළින් මේ ඇගේ ජීවිතය විවර වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ ඕනෑම හැලහැප්පීමක් දරාගෙන ජීවිතයට මුහුණ දෙන තරුණ මුස්ලිම් තරුණියක් පිළිබඳව තමයි මේ පොතේ ප්‍රධාන චරිතය වෙලා තියෙන්නේ. තරුණ මුස්ලිම් යුවතියක්. මම කුඩා කාලයේදී ගොඩක් පොත් කියවලා තියෙනවා. ඒ වුණාට මා නියෝජනය කරපු මුස්ලිම් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු නියෝජනය කරපු පොතක් මම දුටුවේ නැහැ. මට කියවන්න ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මම මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු නියෝජනය කළ යුතුයි කියලා මම පොතක් ලියන්න පටන් ගත්තේ. මොකද මට ඒ කාලේ දැනෙච්ච දෙයක් තමයි අපේ සමාජයේ අපේ ප්‍රජාව තුළ ධම්මි සුගස්ලා, නන්දා පියල්ලා, ජින්නා උපාලිලා නැද්ද? අපි පිළිබඳව ලියවුණා මදි කියලා හිතෙනවා. ඒ ලියවුනේ නැත්තේ අපේ කතා බිත්ති හතරකට සීමා වෙලා තියෙනවා. අපි කතා අපේ කතා කියපු නැති නිසා ලියවුනේ නැත්තේ. ගම්පෙරළියේ පොත කියවද්දි මඩල් දුව පොත් කියවනකොට මම හැම වෙලෙම හිතුවේ දැන් අපිත් ඔය දේවල් කරනවා. දැන් මඩල් දුව ගත්තාම ජින්නා උපාලි කරපු දේවල් මේ හරියට අපිත් මේ කුඩා කාලේදී කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වුණාම කියන්නේ දැන් මේ ගම්පෙරළියේ නන්දව ගත්තාම ඒ තියෙන ගැහණියක් වශයෙන් අපි හැමෝට මේ ඒ අත්දැකීම් තියෙනවා. ඒ සියුම් සිතැඟි. මම ගොඩක්ම කැමති මම දන්න දේ ගැන කතා කරන්න. මම සමහරු මගෙන් අහනවා ඇයි මුස්ලිම් චරිත පමණක් ගන්නෙ? මම මුස්ලිම් චරිත පමණක්ම ප්‍රධාන චරිත හැටියට ගන්නෙ. මොකද මම එයාලා ගැන දන්නා වැඩි. මම ඒ කියන්නේ මම මුස්ලිම්වරියක්. මම මගේ ආගම ගැන දන්නවා. මම දන්න දේ ගැන ලියන එක මට හොඳයි කියලා හිතෙනවා. නොදන්න දේක් ගැන ලියන තවත් කෙනෙක්ගේ හැඟීම් වලට හානියක් කරන්නේ නැති වෙන්න. ඒ නිසා තමයි මම මගේ පොත්වලින් කතාසාරයෙන් මුස්ලිම්වරුන් පිළිබඳව සිංහල පාඨකයාට සමීප කළ යුතුයි කියන ඒ අදහස මත සහ මාවැනි සරල මුස්ලිම්වරු නියෝජනය කළ යුතුයි කියලා කියන ඒ තේමාවන් ඔස්සේ තමයි මම මේ පොත් ලියන්න පටන් ගත්තේ. හැබැයි මම දන්න දා ඉඳන් මම උපන් ඒ කියන්නේ බහතෝරණ කාලේ ඉඳන්ම කතා කරේ සිංහලෙන්. මම ඒ කියන්නේ දැන් අපේ ඉස්කෝලේ පන්ති තුනක් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. එක පන්තික ළමයි 30කට වැඩි හිටියා. ඒ කියන්නේ අපි බහුතරයක් කතා කරේ සිංහල. බහුතරයක් අපිට උගන්වපු ගුරුවරුන් බෞද්ධ. මම හැදුන වැඩුණ පරිසරය ඇවිල්ලා සිංහල මිශ්‍රිත පරිසරයක්, සිංහල සමාජයක් එක්ක මම හැදුනේ. ඉතින් අමුතුවෙන් සිංහල අමුතුවෙන් ඉගෙනගෙන ලියන්න කතා කරන්න අවශ්‍යතාවයක් මට තිබුණේ නැහැ. ඒ උපතින්ම ලැබුණා හා සමානයි. මොකද මගේ මව භාෂාව සිංහල. අපි බොළඳ ප්‍රේමයකට එහායින් ගිය ජීවිතයක් අපිට තියෙනවා. සමහර විට විවාහය වෙනකම් විතරයි අපි බොළඳ නවකතාවකින් ප්‍රේම කතාවකින් දකින්නේ. හැබැයි ඊට එහා ගිය, ඊට ඔබ්බෙන් ගිය මහා ලොකු ජීවන අරගලයක් අපි හැමෝම මුහුණ දෙනවා. මට අවශ්‍යයි ඒ වගේ ඒවන් කාන්තාවන්, ඒවන් පිරිමින් පිළිබඳව කතා කරන්න, ආබාධිත දරුවන් පිළිබඳව කතා කරන්න, ඔවුන්ගේ අයිතීන් ගැන කතා කරන්න, ගබ්සාව රටක් තුළ ජාතියක් හැටියට අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට ඉදිරියට යන්න චින්තන විපර්යාසයක් කරන්න කලාව තුළින් හැකියි කියලා මම විශ්වාස කරනවා. ඒ මම ඒ විශ්වාසය අනුව පොත් ලියන්න කැමතියි.